පුවත් මුලින්ම ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම ශ්‍රීහාන් කනිෂ්ක ආර්යසිංහ මම ගයා ලක්රුවනි අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත ලොබ ප්‍රථම බ්‍රාස් බෑන්ඩ් රියැලිටි එක කිරුල ගම්පහ සිරිකුරුසේට महानुवर वकुगड़ रोगी सहन मध्यस्थानीय जनपति अतिन जनता आईटीएट देशपाल ने कैन अग्नेतिक कियों दे देशपाल ना चंद वलट अनित पैलावे मंगेता ना अपने देशपाल नेतु वैटकलर ना काले अतिरन बोरल ओआईसी अनतुरुट लक्कलर व्यादुरु रक्षिते टे ओस्का सम्मान उलेल अति उत्कर्ष वत्व देशीय पुआत अभूत के नी में प्रधान अनुक्रहाय हरिश्चंद्र सामन हंगन दरी सुवंद अनुक्रहक दायकत्वे अब हम दिल के नम दिल से ने ओब साना सिंह सिन्हा बे महाजन बैंकुर हरिश्चंद्र सिनोला लंग देवटे न सुवंद ओबे स्थावर तेल पतोट में हम दे आप में कमर्शियल लीसिंग एकिंग कमर्शियल लीसिंग एंड फाइनेंस प्रेक्षक जनतावट नवम प्रासंगिक अद्दकीमक लबा देमिन दिविने पासल तूरेवाद कंडायम 100කට අධික සංඛ්‍යාවක් සහභාගී වූ ITN බෑන්ඩ් ද බෑන්ඩ් රියැලිටියේ හොඳම සංගීත කණ්ඩායම ලෙස ගම්පහ සිරිකුරුස මහාවිද්‍යාලය කිරුළ හිමි කරගත්තා නලන්දා විද්‍යාලයේ ආදිශිෂ්‍ය සංගමය සංවිධානය කළ මෙම බෑන්ඩ් ද බෑන්ඩ් රියැලිටියේ ජනප්‍රියම සංගීත කණ්ඩායම ලෙස කිරුළ දිනාගත්තේ බම්බලපිටියේ ශාන්ත පීතර විද්‍යාලයයි बैंड द बैंड ग्रैंड फिनाले सुगत दास गृहस्थ क्रीडांगन पारिश्रेदी ये रात्रि पेवत्तुना कोलंब नालंदा विद्यालय आदिशिष संगमय अध्यापन अमात्यांशे हा स्वाधीन रूपवाहिनी माध्यजालय एक्वाई बैंड द बैंड रियालिटी मिरटट हंदुन्वा दुन्ने लोके प्रथम ब्रास बैंड रियालिटी लेसटद मे इतिहासेट एक्वा अवसान කණ්ඩායම් 100කට අධික සංඛ්‍යාවක් රියැලිටියට එක්ව සිටි අතර පාසල් පහක් ග්‍රෑන්ඩ් ෆිනාලේ සඳහා තේරීපත් වුණා. ගම්පහ සිරිකුරුස මහාවිද්‍යාලය, කොළඹ දේවි බාලිකා විද්‍යාලය, බම්බලපිටියේ ශාන්ත පීතර විදුහල, කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලය හා පානතුරු ශ්‍රී සුමංගල යන විද්‍යාලවල කණ්ඩායම් අවසන් මහතරගයට එක් වුණා. එහිදී ප්‍රථම ස්ථානය දිනාගත්තේ ගම්පහ සිරිකුරුස මහවිද්‍යාලීය කණ්ඩායමයි. ශූරතාවය හිමි කරගන්නේ ගම්පහ සිරිකුරුස විද්‍යාලය. හිමිකරගනු ලබන්නේ බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය ඔබ
දෙවන ස්ථානය දිනා ගනු ලබන්නේ පානදුර ශ්‍රී සුමංගල බාලිකා මහා විද්‍යාලය ජනප්‍රියම සම්මානය හිමි කර ගනු ලබන්නේ SMS මනාප 619851 හිමි කර ගනිමින් කොළඹ ශාන්ත පීතර විද්‍යාලය අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ඇතුළු ජනතා නියෝජිතයින්ද ITN මාධ්‍යාලයේ සභාපතිනි තිලකා ජයසුන්දර මහත්මිය ඇතුළු ඉහළ කළමනාකාරීත්වයේද තවත් ආරාධිතින් රැසක්ද බෑන්ඩ් ද බෑන්ඩ් අවසන් මහා තරගයේ නැරඹීමට එක්ව සිටියා. ජාතික වකුගඩු අරමුදලේ මුදල් ප්‍රතිපාදන යෙදවමින් ඉදිකළ වකුගඩු රෝගී සහන සත්කාරක හා සුබසාධන මධ්‍යස්ථානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මහනුවරදී විවෘත කෙරුණා. වකුගඩු රෝගී සහන සත්කාරක හා සුබසාධන මධ්‍යස්ථානයේ සමරු ඵලකේ නිරාවරණය කළ ජනාධිපතිතුමා ඒ ජනතා අයිතියට පත් කළා. මහනුවර මහරුහලට අනුබද්ධවයි මේ ඉදිකර තිබෙන්නේ. මේ සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 628ක්. බෙබසත්මහල් වකුගඩු රෝග සහන මධ්‍යස්ථානය රුධිර කාන්දු කරන ඒකකයකින් හා රෝගී ජනතාවට නිවාසික පහසුකම් සැපීමේ නිවාසිකකාරයකින් සමන්විතයි. වකුගඩු රෝගීන් පෙරහඳුනා ගැනීම සායන හා පර්යේෂණ උපදේශන හා රෝග නිවාරණ සඳහා අධ්‍යාපනික තොරතුරු ලබා ගැනීම පහසුකම්ද මේ මධ්‍යස්ථානයේ තුලින් ලබාගත හැකි වෙනවා. අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බැතිතුමා අනුරාධපුර සාලිපුර ගජබා රෙජිමේන්තු මුලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. රෙජිමේන්තු මුලස්ථානයේ වෙත පැමිණි සේනා විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බැතිතුමා පිළිකනු ලැබුවේ යුද හමුදා මණ්ඩලීක ප්‍රධානි හා ගජබා රෙජිමේන්තු ප්‍රධානි මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතායි. අනතුරුව ආබාධ සහිත නිවාසික රණවිරුවන්ගේ සූදුක් විමසීමට එක් වූ ජනාධිපතිතුමා ඔවුන් සමග සුහද කතාබහක නිරත වුණා. ආබාධිත රණවිරුවන් වෙනුවෙන් කඳවුරු පරිශ්‍රයේදී කර ඇති ජල චිකිත්සක පිහිනුම් තටාකයේද ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් වුණා. ජනාධිපතිතුමාගේ පැමිණීම සනිටුහන් කරමින් මෙහිදී නාපැලයක් දරෝපණය කෙරුණා. ප්‍රදේශවාසීන් විශාල පිරිසක් ජනාධිපතිතුමා දැක බලා ගැනීමට කඳවුරු පරිශ්‍රයට පැමිණ සිටි අතර ඔවුන්ගේ ගැටලු කිහිපයක්ද ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කෙරුණා. සාලියපුර ග්‍රාමීය රෝහලේ අඩුපාඩු සම්පූර්ණ කිරීම ඇතුළු ගැටලු පිළිබඳ සුවබැලීමට උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා ප්‍රදේශයට එවන බවට ජනාධිපතිතුමා එහිදී ජනතාවට පොරොන්දු වුණා. මං එවන්නම් ආණ්ඩුකාරතුමා වෙනම ගමට. හිඟුරක්කොඩ රජරට විද්‍යාලයේ 2019 දිවසාන්තර ක්‍රීඩා උළෙලේ ප්‍රධාන ආරාධිත මුත්තාල් ලෙසද ජනාධිපතිතුමා එක් වුණා. සිසු දරුවන් විද්‍යාලයේ වෙත පැමිණි ජනාධිපතිතුමා මහත් සෙනෙහසින් පිළිගත්තා. ක්‍රීඩා උළෙල ආරම්භ කිරීමට අදාළ නිල ප්‍රකාශය ඉදිරිපත් කළේ ජනාධිපතිතුමායි. රජරට විද්‍යාලීය නිවාසාන්තර ක්‍රීඩා උළෙල රජරට ක්‍රීඩා 2019 අද දින නිල වශයෙන් ආරම්භ කළ බව ප්‍රකාශ කරමින් ස්තුතියි. මත්ද්‍රව්‍ය වැටලීම් වැනි මහා පරිමාණ අපරාධ වැටලීමට හැකි වූයේ පොලිස් කොමිසම පිහිටවීම නිසා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. උස්සාපිටිය රිවිසඳ මහාවිද්‍යාලයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමෙන් අනතුරුව පැවති උත්සව සභාව අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. උස්සාපිටිය රිවිසඳ මහාවිද්‍යාලයේ දෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල විවෘත කිරීමට පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිසු දරුවන් විසින් මහත් හරසරින් පිළිගනු ලැබුවා. අනතුරුව අග්‍රාමාත්‍යවරයා විද්‍යාලීය නව ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කළා. ජනතා නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවටද එක්ව සිටියා. මෙහිදී රැස්ව සිටි පිරිසැමතු අග්‍රාමාත්‍යවරයා අපේ පොලිසිය විශේෂ සේවා අංශය ආපහු වැඩිම මත්ද්‍රව්‍ය ප්‍රමාණය ඊයේ ලබාගෙන තිබෙනවා. ඒකත් හොඳ වැඩ කටයුත්තක්. ඒ දේශපාලන ඉවත් කරපු නිසා අපි ජාතික පොලිස් කොමිසම හදලා මේ වැඩ කටයුත්ත 2007 දී ආරම්භ කරද්දී දැන් තමයි ප්‍රතිඵල එන්නේ. ලංකාව ඇතුළෙත් ලංකාවේ පිටෙත් දේශපාලන ඡන්දවලට අනිත් වෙලාවේ මම හිතන්නේ අපිට දේශපාලන නැතුව වැඩ කරන්න කාලයක් තියෙනවා. මේ ආණ්ඩුවක් හැටියට ඒක පරමාර්ථයක් උනේ විශේෂයෙන්ම අධ්‍යාපනයේට මුල් තැන දීලා
අධ්‍යාපන මුදල් වියදම් කරන්න අධ්‍යාපනයේ නවීකරණයක් ඇති කරන්න අපිට හැමදාම ආර්ථිකයේ අතීතයේ ඉන්න බෑ අපේ සංස්කෘතියට අපේ අතීතය ගැන හිතන්න පුළුවන් ඒ ගැන අපිට දියුණු වෙන්න අපිට ඒ ගැන ආඩම්බර වෙන්න පුළුවන් ඒ ආර්ථිකයක් හදනවා නම් අපි ඉදිරියේ ඉන්න ඕනේ අපි එකතැන පල් වෙනවා නම් අනික් අය අපිව පැත්තකට දාලා ඉදිරියට යනවා ඉතින් මේකේ කාරණා දෙකක් තියෙනවා ඒ මොකක්වත් කරන්න බැරි වෙනවා අපි අධ්‍යාපනයේ දියුණු කරන්නේ නැත්නම් උසාපිටිය ශ්‍රී සුමංගල විද්‍යාලයේ නව තුන්මහල් ගොඩනැගිල්ල සිසු වෛද්‍යයට පත්කිරුනේද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් ළඟම පාසල හොඳම පාසල ජාතික වැඩසටහන යටතේ මෙම ගොඩනැගිල්ල ඉදිකෙරුණේ ඒ සඳහා රුපියල් මිලියන 63කට අධික මුදලක් වැය කර තිබෙනවා විද්‍යාලීය ගොඩනැගිල්ල විවෘත කිරීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා සමරු සටහනක්ද තැබුවා 2015 වසරේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් ප්‍රථම ස්ථානය දිනාගත්තේ මෙම විදුහලේ සිසුවියක්. ඇය සමග අග්‍රාමාත්‍යවරයා සුහද කතා බහකද නිරත වුණා. අමාත්‍ය කබීර් හෂීම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා, අරණායක එක්සත් ජාතික පක්ෂ සංවිධායක ලලිත් දිසානායක යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවන්ට සහභාගී වුණා. ජනමාධ්‍ය කැබිනට් නෝන අමාත්‍යවරයා වශයෙන් පත්වූ රුවන් විජේවර්ධන මහතා ජනමාධ්‍ය අමාත්‍යංශයේදී අද වැඩ බාර ගත්තා. සර්වාගමික වතාවත් මැදේ අමාත්‍යවරයා වැඩ බාර ගැනීම සිදු කළේ. මේ අවස්ථාවට අමාත්‍යවරුන් වන රවි කරුණානායක, අජිත් පී පෙරේරා, පී හැරිසන්, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ ඇතුළු දේශපාලන නියෝජිතයින් මෙන්ම රාජ්‍ය මාධ්‍ය ආයතනවල ප්‍රධානීන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. මේ විශාල වගකීමක් තියෙන අමාත්‍යංශය තමයි ජනමාධ්‍ය අමාත්‍යංශය. ජනමාධ්‍ය අමාත්‍යංශයේ වැඩ රාශියක් කරන්න බලාපොරොත්තු වෙනවා. 2015 ආණ්ඩුවේ ජයග්‍රහණය සමගම අපි මේ රටට නිදහස් මාධ්‍ය ලබා දුන්නා. ඒ මාධ්‍ය නිදහස අනිවාර්යයෙන්ම ආරක්ෂා කරගෙන ඉදිරියට යන්න තමයි මගේ බලාපොරොත්තු. ඒ වගේම මාධ්‍ය ශාස්ත්‍රයට අපේ මාධ්‍යවේදීන්ටත් සේවයක් කරන්න, ඒගොල්ලන්ගේ ගැටලු නිරාකරණය කරන්න ඇමතිතුමා හැටියට මම බලාපොරොත්තු වෙනවා. ජනමාධ්‍ය ඇමතිවරයා හැටියට හොඳ සේවයක් කරගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. දැන් කෙටි විරාමයක්.